ශ්‍රීලංකා ක්‍රිකට් වල දැකපු ලොකුම අඩුපාඩුව තමයි මේ බොඩි ලැන්ග්වේජ්. සමහර වෙලාවට කවුන්සලින් වලට යවුවා මහනම මට පිස්සු නෑ අයියා මං කවුන්සලින් දාන්නේ අයිය කිය. උගත් කමක් සහ බුද්ධියෙන් යුතු ක්‍රීඩකයෝ අවම වීම තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. ක්‍රීඩාවේ ජය පරාජය කියන එක අපි දෙගොල්ලන්ටම උරුම වෙන්න ඕනේ කාරණයක්. ඒ ක්‍රීඩාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් ඒ විදිහට දරා ගන්න පුරුදු වෙනවා. ජය පරාජය තීන්දුව වෙන්නේ අවසානයේ එදා දවසේ. මත on the day performance මත. එදා දවසේ off day එකක් නම් ලක් එක කරකැවෙන්නේ නැත්නම් ජයග්‍රහණ වලට යන අපහසුයි. කතරම් දක්ෂ කණ්ඩායමක්. මේ කෙසේ වෙතත් අපි අවධානය යොමු කර යුත්තේ ක්‍රීඩා විලාශය. අපි සෙල්ලම් කරන්නේ දිනන්නද? අපි සෙල්ලම් කරන්නේ සෙල්ලම් කරනවටද? එහෙම නැත්නම් අපි සෙල්ලම් කරන්නේ දිනන්නද කියන කාරණය තමයි වැදගත් කාරණේ. ක්‍රීඩකයාගේ body language. අපි පහුගිය කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල දැකපු ලොකුම අඩුපාඩුව තමයි මේ body language. අපි සෙල්ලම් කරන්නේ දිනන්නද? සෙල්ලම් කරනවද කියන කාරණේ ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් අහන්න පටන් ගත්තා. අපි අද ඒ තත්ත්වේ හාස්පතින් වෙනස් වෙලා තරඟ ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරා. මේ පාසල් මට්ටමේ ඉඳන් එහෙමයි. ජය පරාජය අවසාන ප්‍රතිඵලය වෙන්න පුළුවන්. හැබැයි අපි මැච් එකට යන්නේ දිනන්න. අපි ජයග්‍රහණය කරන්න ක්‍රීඩා කරා. ඉතින් මම විශ්වාස කරනවා පාසල් පද්ධතිය තුලින් ජයග්‍රහණය කරා. විනින් මයින්ඩ්සෙට් එකක් අපි හැදුවොත් ඒ තුල ජාතික සංසිත වලට එනකොට ඒ මානසිකත්වයේ මත ජයග්‍රහණ වලට අපට යන්න පුළුවන් කියන කාරණය. විශේෂයෙන්ම පාසල් පද්ධතිය ඉඳන් ක්‍රීඩකයන්ගේ විනය අපි හදන්න ඕන. ක්‍රීඩකයාගේ විනය ගැන කතා කරනකොට ඒක on the field and off the field. ක්‍රීඩා කරන අවස්ථාවේදී පුහුණු කරන පුහුණු වීම කරන අවස්ථාවේදී සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුලත් ඒ කැපකිරීම ඒ විනය කියන කාරණේ අපි ආරක්ෂා කරගන්න. එතන පාසල් මට්ටමේ තමයි ඒක හදන්න පුළුවන් කාලය ගුදල්පත්තු. ඒක ලේසි නෑ. විශේෂයෙන් පාසල් මට්ටමේ. අපිත් එහෙමයි ඒ කාලේ. හැබැයි හැදුනොත් ඒ ක්‍රීඩකයාගේ අනාගතය ඉබේම ගොඩනැගේ. දැන් ජාතික සංසිත වලට ආවට පස්සේ එතරම් ලේසි වෙන්නේ නෑ ක්‍රීඩකයාගේ විනය හදන්න. සමහර වෙලාවට කවුන්සලින් වලට යවුවා මහනම මට පිස්සු නෑ අයියා මං කවුන්සලින් දාන්නේ අයියා කිය. එහෙම ඉතිහාසිකුත් මේ පහුගිය කාලේ තිබ්බා. හැබැයි අපි ප්‍රතිපත්තියකින් ඒ තමයි ක්‍රීඩාව අපි හදන්න ඕනේ. මටවත් ශම්මිසිල්ල මැතිතුමාටත් ක්‍රිකට් පාලක මණ්ඩලයටවත් අද අරවින්ද ඩිසිල්ල මැතිතුමාලගේ ටෙක්නිකල් කමිටියක අපිට ඉන්නවා මුරලිදරන් මැතිතුමාලා සංගක්කාරලා රොෂාන් සහෝදරයා රොෂාන් මහනාමයි ඉඳලා පෞද්ගලික හේතුවක් මත තාවකාලික වයින් වුණා. මහල ජයවර්ධන අද කෝචින් කන්සල්ටන් විදිහට අවිලා ඉන්නවා. මේ සියලු දෙනාගේම අරමුණ තමයි අවසානයේ ලෝක කුසලාන ජයග්‍රහණය තර කරා අපේ කණ්ඩායම රැගෙන යන්නේ. අද ශම්මිසිල්ල මැතිතුමානේ සම්බන්ධීකරණය ඉතාමත් හොඳින් කරමින් මේ සියලු මංචයන් පාසල් ලාංඡනය කෝචින් පැත්ත ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්ත මේ සියල්ලම සම්බන්ධීකරණය කළා අපේ වැඩපිළිවෙලට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඉතින් මම දැන් මේ ප්‍රතිඵල තමයි අද ජයග්‍රහණ වලට අපට යන්න පුළුවන් මාවත අපේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තාක්ෂණය හඳුන්වලා දුන්නා. ඒ තාක්ෂණය හඳුන්වා දීම තුළ කිසිම ප්ලේයර් කෙනෙක්ව අපිට මිස් වෙන්නේ නැහැ දැන්. හැම ක්‍රීඩකයෙක්ගේම ටැලන්ට් එක පර්ෆෝමන්ස් අමාත්‍යවරයා විදිහට මටත් ශම්මිසිල්ල මැතිතුමාට ප්‍රධාන සංගම අවු සංගමේ සභාපතිවරයා විදිහට ඕනෑම අවස්ථාවක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ තුළ යම් ක්‍රීඩකයෙක්ට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ අදාළ ෆෝමැට් එක 50 ඕවර්ස් ද 1 ඩේ ද T20 දෙකින කාරණේ නෙවෙයි අදාළ ෆෝමැට් එක අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපිට බලන්න පුළුවන් ඒ ක්‍රීඩකයාගේ පර්ෆෝමන්ස් අනුව මොකද්ද වෙලා තියෙන්නේ කියන කාරණේ. මොකද අපිට ලොකුම චැලෙන්ජ් එක තමයි අපි ඉන්ටෙලෙක්චුවල් ස්පෝර්ට්ස්මන්ලා අඩුකම අපේ රටේ. එහෙම නැත්නම් උගත්කමක් සහ බුද්ධියෙන් යුතු ක්‍රීඩකයෝ අවම වීම තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. මොකද ක්‍රීඩා කරන්න නම් ක්‍රීඩාවේ ඉහළට යන්න නම් හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුයි නූතන සමාජය තුළ. මොකද අද ස්පෝර්ට් එක හයිලි ටෙක්නිකල්. අද ස්පෝර්ට් එක හයිලි ටෙක්නිකල් පමණක් නෙවෙයි තාක්ෂණයක් දෙක්ක උපරිමයෙන් බද්ධ වෙලා ඇනලිටිකල් ඇනලිටික්ස් වලින් තමයි ඩේටා වලින් තමයි අද ස්පෝර්ට් එක ඉස්සරහට යන්නේ. මේක තමයි අපි කවුරු පිළිගන්න කැමති නැති වුණත් යථාර්ථය. ඔබේ ක්‍රීඩා විලාශය පිළිබඳව, ඔබේ ඉරියව් පිළිබඳව, ඔබ හදාගත යුතු කාරණේ පිළිබඳව මේ සියල්ලම අද තාක්ෂණයක් දෙක බද්ධ වෙලා තියෙන හින්දා ඔබ පාසලේ පොතපත අධ්‍යාපනය හරියට හැදෑරුවේ නැත්නම් ඒ තාක්ෂණයක් දෙක බද්ධ වීම තුළ ඒ highly technical skills වලට යනකොට ඒ ටෙක්නොලොජි එකක් දෙක බද්ධ වෙනකොට ඔබට ජම් පසුබෑමකට ලක් වෙන්න සිද්ධ වෙයි. ඒ හින්දා පාසල් පොතපත නැත්නම් අධ්‍යාපනය කියන කාරණය ඉතාමත් වැදගත්. ඒ අධ්‍යාපනයටත් මුල් තැන දෙන ගමන් ඔබ හොඳ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පරිවර්තනය වෙන්න, ඒ තුළ මේ රට නියෝජනය කරන අනාගත ලෝක කුසලාන හිමිකරුවන් බවට පත් වෙන්නේ කියන ඉල්ලීමත් ආදරෙන් කරමින් ඔබ සියලු දෙනා සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමින් මානෙමි. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.